හැලෝ හැලෝ කොහමද ඔයාලට? අද මං යන්නේ මගේ සමර් වැකේෂන් එකේ දවසක් ඔයාලත් එක්ක බෙදාගන්න. ඉතින් අද උදේම මම පොඩක් මේකප් කරලා හැම එළියට යන තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේකප් කරනකොහම මම ගොඩාක් මේකප් දාන්න නැහැ. හරිම සිම්පල් විදිහට තමයි මේකප් එකක් දාගන්නේ. මුලින් මම ගෑනියෙක්ගේ බීබි ක්‍රීම් එක තමයි ගාගත්තේ. බීබි ක්‍රීම් එක මම ගොඩාක් කලින් පාවිච්චි කරන ගෑනියෙක්ගේ. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. අර ගොඩාක් මේකප් කරලා කියලා පේන්නෙත් නැහැ. නමුත් සිම්පල් විදිහට ලස්සනට තියෙනවා. ලිප්ස්ටික් එක නම් මම ලොරියල් මාකේකේ ලිප්ස්ටික් එක තමයි පාවිච්චි කරන්නේ. මේක ලිප්ස්ටික් එකත් එක්කම අනිත් පැත්තේ ෂයිනින් බාම් එකක් තියෙනවා. එකම එක පැය 24ක් දවසම වගේ තියාගන්නත් පුළුවන්. ඉතින් උදේම කිව්වට උදේමත් නෙමෙයි, ටිකක් දවල් වුණා. මොකද වැකේෂන් දවස්වල ගොඩාක් උදේ නැගිටින්නේ නැහැ. ඊට පස්සේ අපි මෙහෙම ඇවිදින්න යන්නේ කට්ටියම පොඩක් බීච් සයිඩ් එකට ආව මුලින්ම. මොකද අපි බීච් සයිඩ් එකට තමයි මේ පාර වැකේෂන් උත් ආවේ. පොඩ්ඩක් මේ විදිහට ඇවිදලා බැගෙත් එකුත් අරගෙන දැන් අපි ආයේ ගෙදර යන ගමන්. අද දවල් කෑම නම් මම ගෙදර හදනවා කියලා හිතුවා. ඉතින් වැකේෂන් ආවම නම් මම ගොඩාක් අර ලංකාවේ විදිහට ටිකක් වෙලා අරගෙන ඒ වගේ කෑම හදන්නේ නැහැ. ඉක්මනින්ම හදාගන්න පුළුවන් සිම්පල් මෙනු එකකට තමයි යන්නේ. ඉතින් අද දවල්ට මම ඉන්ස්ටන්ට් නූඩ්ස් ටිකක් හදාගන්නවා. ඒකම මෙන්න මේ චිකන් ටික පැකට් එකක් ගත්තා. මම ඒක බැදගන්න යන්නේ. ඉතින් මේ චිකන් පැකට් එක කියනවනේ මේක හදලා තියෙන්නේ. විනාඩි 8ක් විතර මම ලිපේ අඩු ගින්දරෙන් බැදගන්න විතරයි තියෙන්නේ දෙපැත්ත මාරු කර කර. ඒක මම ඔමලට් ටිකක් හදාගන්න ඕනේ කියලා හිතුවා මේකට ගැලපෙන්නම. ඉතින් ওই විදිහට තමයි දවල් කෑම එක හරිම ඉක්මනින් වැඩි වෙලාවක් යන්නේ නැතිව හදාගත්තේ. මොකද හදන්න අර ගෙදර වගේ ගොඩක් දේවල් තිබුණෙත් නැහැ. ඉතින් තියෙන දේවලුත් එක්ක මේ විදිහට හරිම සිම්පල් විදිහට දවල් කෑම එක හදාගත්තා. ඉතින් දවල්ට කෑවට පස්සේ අපි යන්නේ බීච් එකට. මොකද අද ටිකක් ඉර පායලා තියෙනවා. හිතුවා අපි පොඩියත් එක්ක හවස් වරුවම බීච් එකේ ඉන්නවනේ කියලා. ඉතින් යන්න කලින් අයිස්ක්‍රීම් අරගෙන යන්න හිතුවා. මොකද රස්නේ අයිස්ක්‍රීම් එකක් කන්න තිබුණත් හොඳයි කියලා. ඉතින් මම ද මේ අයිස්ක්‍රීම් අරගෙන හැම අපි බීච් එකට ගියා. මම විතරක් නෙමෙයි අපි කට්ටියම. ඊට පස්සේ මේ පේනවනේ අද ගොඩක් රස්න දවසක්. ඉතින් කට්ටියම ආසාවෙන් අයිස්ක්‍රීම් කාලා පොඩ්ඩක් මේ විදිහට බීච් එකේ සෙල්ලම් කරලා නාලා පැය ගානක් කොහොම හරි හිටියා. ඉතින් සමර් වැකේෂන් එකට පොඩි දෙන්නා ගොඩාක් ආස බීච් සයිඩ් එකට යන්න. ඉතින් මේ අවුරුද්දේත් අපි සති දෙකම බීච් සයිඩ් එකේ තමයි ගත කරන්නේ. ඉතින් පුළුවන් ගොඩක් දවසට අපි බීච් යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. අතරතුර අනිත් දේවලුත් බලන්න යන්න කියලා හිතන් ඉන්න. ඉතින් කොහොම හරි මේ විදිහට පැය 3-4ක් විතර අපි බීච් එකේ හිටියා. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා චේන්ජ් කරගෙන මේ යන්නේ රෑ කෑමට. අද රෑ කෑමට අපි තෝරගත්තේ ෆ්‍රෙන්ච් රෙස්ටුරන්ට් එකක්. ඉතින් මේක බීච් සයිඩ් එකේමයි තියෙන්නේ. ලස්සන වීවියකුත් බලාගෙන කෑම කන්න පුළුවන් විදිහ රෙස්ටුරන්ට් එකක්. ඉතින් මේ රෑ 7ට විතර තමයි අපි රෙස්ටුරන්ට් එකට ආවේ. ඉතින් 7යි කිව්වට මෙහෙ දැන් ඉර බහින්නත් නමහමාර 10 විතර නෝනේ. ඒක නිසා හොඳටම එළිය තියෙනවා. කෑමේ නැතිනම් චුට්ටක් විතර පරක්කු නිසා අපි පොඩක් චැට් එකක් දාගෙන හිටියේ. ඔන්න පොඩි පුතාගේ කෑම එක දැන් ආවා. ඉතින් එයාට මේ අවුරුදු තමයි අපි මූල් කන්න දුන්නේ පළවෙනි වතාවට. ඒ කියන්නේ කලින් කාලා තියෙන එකක් දෙකක්. නමුත් මේ විදිහට තනියම එයාට කන්න ගොඩක් කන්න දුන්නේ පළවෙනි වතාව. ඉතින් ෆ්‍රෙන්ච් වලින් මේකට මූල් කිව්වට මං හිතන්නේ ලංකාවෙන් කියන්නේ බෙල්ලෝ කියලා. ඉතින් කලින් කිව්ව විදිහට යාගේ පරිණවතාව නිසා හස්බන්යාට මූල් කන විදිය පුරුදු කරන ගමන් තමයි ඉන්නේ. ටික එකයි එක එක විදිහට කනවා. කන්න ක්‍රමත් තියෙනවා. ඉතින් ලේසිම ක්‍රමය තමයි කියලා දුන්නේ. ඊට පස්සේ ඉතින් අපේ කෑම ටිකත් එන්න පටන් ගත්තා. මුලින්ම අපේ බීම තමයි ආවේ. මමයි හස්බන්ුයි කොක්ටේල්ස් දෙකක් ගත්තා. පොඩි අයට ජූස් එකක් අරන් දුන්නා. මම ගත්තේ කියුබලියප කියන කොක්ටේල් එක. හස්බන්ා ගත්තේ මොහිතෝ එකක්. මේකේ තිබුණේ රම්, කොකා කෝලා සහ ලෙමන්. මම කෑමට ගත්ත නම් ටුනා මෙනු එකක්. මේකේ තිබුණා ටුනා ස්ලයිස් එකක් එක්ක ටොමැටෝ සලාඩ් එකක්, බ්‍රොකොලි පියුරේ සහ රයිස්. හස්බන් සහ පුතා දෙන්නම ගත්තේ මූල්. මම ඒක ගොඩක් මූල් කන්න කැමති නැහැ. ඒක නිසා මම වෙනම ඩිෂ් එකක් ගත්තා. ඉතින් රෑ කෑම ගත්තට පස්සේ අපි හිතුවා බුලිං වලට යන්න ඕනේ කියලා. රෑ කෑම තරගෙන අපි බුලිං වලට එනකොට නම් රෑ 9ට විතර වුණා. ඊට ආව ගමන් මේ විදිහට ෂූස් මාරු කරලා ඊට පස්සේ අපි ලයින් එකක් බුක් කරන්න ඕනේ. ඉතින් රෑට මේ විදිහට බුලිං ආවම ගොඩක් අර ඉන්න අවශ්‍ය නැහැ. ගොඩක් සෙනඟ අඩු නිසා
ඉතින් මුලින්ම ප්ලේ කරන්න පටන් ගත්තේ පොඩි පුතා. යාලුවා හරිම ආසාවෙන් කරන ගේම් එකක්. ඉතින් පොඩි අය විතරක් නෙමෙයි අපිත් හරිම ආසාවෙන් තමයි ප්ලේ කරේ. හැබැයි අවසරම ඉදිරියට මම තමයි මේකෙන් පැරදුනේ. ඒ වරට ඉතින් ගොඩක් එන්ජොයි කරා. හරිම සතුටින් තමයි ඒ වෙලාවේ කාලය ගත කරේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මේ වැකේෂන් දවස්සේ මගේ කාලය පවුලේත් එක්ක ගත වුණේ. ඉතින් ඔන්න දැන් පූලින් ගහලත් ඉවරයි. දැන් ටිකක් ක්‍රෑ වෙලක් තියෙන්නේ. අපි යන්නේ ගෙදර යන්න. ඉතින් ආයෙ ඉක්මනට හමුමු තවත් අලුත් වීඩියෝ එකකින්. ඔයාලා හැමෝටම සුබ දවසක්.